මේ අතරම තමයි ඊයේ රාජිත සේනාරත්න මහතුමාගේ ප්‍රකාශය වාර්තා කරන්න ද ලංකාදීප සිරස්තලයක් විදිහට දිල්රුක්ෂී බරපතල වංචා චෝදනා තිබෙන අය ගැන සෙව්වේ නැහැ. ඇමති රාජිත කියන්නේ එහෙමයි. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය තමන් ස්වාධීන බව ඇඟවීම සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීම සිදු කරන බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා අතුල කනස්සල්ලක් ඇතිව තිබුණු බවත් ඊයේ කැබිනට් ප්‍රකාශකවරයා කියලා තියෙනවා. ඒ අනුව වැඩිදුරටත් පුවත්පතේ කියලා තියෙන්නේ හොයන්න තිබුණේ ඒවා ගොඩක් තිබුණා නමුත් හෙව්වේ නැහැ කියලා. ඒ අනුව තමා ස්වාධීනවයි ස්වාධීනයයි අඟවන්නට කටයුතු කරා මිසක් ඒ සම්බන්ධ තිබිච්ච ප්‍රශ්න ගැන හෙව්වේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිට දන්වලා තියෙනවා කෙසේ හෝ ලිපිය පැයකට පමණ පස්සේ ජනාධිපති කියන්නේ මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිගේ නිවසට පැමිණ ලිපියක් ලබා දෙන තිබෙනවා. ඒ වගේම රාජපක්ෂ පෞලිය උදවියට ඩුබායිහි බැංකු ගිණුම් තියෙනවා පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන්න කියලා ඉල්ලන ජනාධිපතිරයා ඩුබායිහි එමීරතුමාට එම ලිපිය ලියලා තියෙනවා. එවැනි ලිපියක් අවශ්‍යයි කියලා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිරට දන්ලා තියෙනවා. කෙසේ හෝ ඒ ලිපිය ලබා දී පැයකට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දුරකථනයේ ජනාධිපතිතුමා අමතලා මෛත්‍රී ඔයා අපට විරුද්ධව ලියුමක් ලියලා දුන්නන් නේද කියලා විමසලා තියෙනවා. ජනාධිපතිතුමාත් අධ්‍යක්ෂ ජෙනරාල් වරියත් පමණක් දන්න රහසක් හිටපු ජනාධිපතිරට දැනගත්තේ කොහොමද යන්න ගැටලුවක් තියෙනවා කියලා මෙහිදී බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කළේ නැහැ කියලා චෝදනාවක් කියලා කරනවා. රාජිත සේනාරත්න මහතුරා ඉතින් හිටපු තෝරු මෝරු අල්ලන්න තමයි මේ අල්ලස් කොමිෂන් පත් කරේ. තෝරු මෝරු නෙමෙයි මේ අල්ලන්නේ කියලා එම චෝදනාවක් ලබා දෙනවා. ඉතින් මේ තෝරු මෝරු අල්ලන කතාව එහෙම එල්ල කරනකොට රාජිත සේනාරත්න මහතුරයා තමා සුපිරිසිදුයි කියලා අමතිවරයාට 100%ක් මේකෙන් මිදෙන්න බෑ. ඔහු වරදකරුවෙක් නොවේ. ඔහුට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔහුට විරුද්ධව චෝදනා ගණනාවක් අල්ලස් කොමිසමට යොමු කරලා තියෙනවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විමසන්නේ කෝ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් ඇමතිරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා. එවිට රංජන් රාමනායක ඇමතිතුමා සඳහන් කරන්නේ පිටිපස්සේ දොරෙන් නැවිලා අදාළ ඇමතිවරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂි දුන්නා කියලා. ඉස්සරහා ගේට්ටුවෙන් යන්න නැතුව පිටිපස්සේ ගේට්ටුවෙන් යන්න පුළුවන් විදි ක්‍රමයක් එහෙමනම් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුලේ තිබුණාද කියන සැකය තවත් ප්‍රශ්නාර්ථ මතු කරන්න. ඉතින් එහෙම වෙද්දී දෙල්රුක්ෂි ඩෑස් වික්‍රමසිංහ මහත්මියටත් අත සම්පූර්ණයෙන්ම පිරිසිදු විදියට පිහද ගන්න බැරි වෙනකොට ආණ්ඩුවේ ප්‍රධානීන්ටත් මේ සිදුවීමේදී 100%ක් තමන්නුත් පිරිසිදුයි තමන් ඔක්කොම පරීක්ෂණ කරන්න කිව්වා කොලේ වහන්න නැතුව ඔක්කොම ටික් කරන්න කිව්වා පොදුවේ කරන්නට කිව්වා ඔක්කොම කරමින් හිටියේ කියන කතාව එහෙම්මම කියන්නට වෙන්නේ නැහැ කියන එක විතරක් පේන්න තිබෙනවා. මේ අතරම තමයි ඊයේ රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ප්‍රකාශය වාර්තා කරන්න ද ලංකාදීප සිරස්තලයක් විදිහට දිල්රුක්ෂී බරපතල වංචා චෝදනා තිබෙන අය ගැන සෙව්වේ නැහැ. ඇමති රාජිත කියන්නේ එහෙමයි. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය තමන් ස්වාධීන බව ඇඟවීම සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීම සිදු කරන බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා අතුල කනස්සල්ලක් ඇතිව තිබුණු බවත් ඊයේ කැබිනට් ප්‍රකාශකවරයා කියලා තියෙනවා. ඒ අනුව වැඩිදුරටත් පුවත්පතේ කියලා තියෙන්නේ හොයන්න තිබුණේ ඒවා ගොඩක් තිබුණා නමුත් හෙව්වේ නැහැ කියලා. ඒ අනුව තමා ස්වාධීනවයි ස්වාධීනයයි අඟවන්නට කටයුතු කරා මිසක් ඒ සම්බන්ධ තිබිච්ච ප්‍රශ්න ගැන හෙව්වේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිට දන්වලා තියෙනවා කෙසේ හෝ ලිපිය පැයකට පමණ පස්සේ ජනාධිපති කියන්නේ මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිගේ නිවසට පැමිණ ලිපියක් ලබා දෙන තිබෙනවා. ඒ වගේම රාජපක්ෂ පෞලිය උදවියට ඩුබායිහි බැංකු ගිණුම් තියෙනවා පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන්න කියලා ඉල්ලන ජනාධිපතිරයා ඩුබායිහි එමීරතුමාට එම ලිපිය ලියලා තියෙනවා. එවැනි ලිපියක් අවශ්‍යයි කියලා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ජනාධිපතිරට දන්ලා තියෙනවා. කෙසේ හෝ ඒ ලිපිය ලබා දී පැයකට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දුරකථනයේ ජනාධිපතිතුමා අමතලා මෛත්‍රී ඔයා අපට විරුද්ධව ලියුමක් ලියලා දුන්නන් නේද කියලා විමසලා තියෙනවා. ජනාධිපතිතුමාත් අධ්‍යක්ෂ ජෙනරාල් වරියත් පමණක් දන්න රහසක් හිටපු ජනාධිපතිරයා දැනගත්තේ කොහොමද යන්න ගැටලුවක් තියෙනවා කියලා මෙහිදී බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කළේ නැහැ කියලා චෝදනාවක් කියලා කරනවා. රාජිත සේනාරත්න මහතුරා ඉතින් හිටපු තෝරු මෝරු අල්ලන්න තමයි මේ අල්ලස් කොමිෂන් පත් කරේ. තෝරු මෝරු නෙමෙයි මේ අල්ලන්නේ කියලා එම චෝදනාවක් ලබා දෙනවා. ඉතින් මේ තෝරු මෝරු අල්ලන කතාව එහෙම එල්ල කරනකොට රාජිත සේනාරත්න මහතුරයා තමා සුපිරිසිදුයි කියලා අමතිවරයාට 100%ක් මේකෙන් මිදෙන්න බෑ. ඔහු වරදකරුවෙක් නොවේ. ඔහුට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඔහුට විරුද්ධව චෝදනා ගණනාවක් අල්ලස් කොමිසමට යොමු කරලා තියෙනවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ විමසන්නේ කෝ ඔබතුමාලගේ ආණ්ඩුවෙන් ඇමතිරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියලා. එවිට රංජන් රාමනායක ඇමතිතුමා සඳහන් කරන්නේ පිටිපස්සේ දොරෙන් නැවිලා අදාළ ඇමතිවරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සාක්ෂි දුන්නා කියලා. ඉස්සරහා ගේට්ටුවෙන් යන්න නැතුව පිටිපස්සේ ගේට්ටුවෙන් යන්න පුළුවන් විදි ක්‍රමයක් එහෙමනම් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුලේ තිබුණාද කියන සැකය තවත් ප්‍රශ්නාර්ථ මතු කරන්න. ඉතින් එහෙම වෙද්දී දෙල්රුක්ෂි ඩෑස් වික්‍රමසිංහ මහත්මියටත් අත සම්පූර්ණයෙන්ම පිරිසිදු විදියට පිහද ගන්න බැරි වෙනකොට ආණ්ඩුවේ ප්‍රධානීන්ටත් මේ සිදුවීමේදී 100%ක් තමන්නුත් පිරිසිදුයි තමන් ඔක්කොම පරීක්ෂණ කරන්න කිව්වා කොලේ වහන්න නැතුව ඔක්කොම ටික් කරන්න කිව්වා පොදුවේ කරන්නට කිව්වා ඔක්කොම කරමින් හිටියේ කියන කතාව එහෙම්මම කියන්නට වෙන්නේ නැහැ කියන එක විතරක් පේන්න තිබෙනවා.